අයිබෝන් සියලු දෙනාටම අදත් මාසේ 21 වෙනිදාවක් තවත් 21 වෙනිදාවක් පාස්කු ප්‍රහාරය සිදු වෙලා ගත වෙන නමුත් ඒ ප්‍රහාරයෙන් විඳිතභාවයට පත් වුණු ජීවිතවලට වලින් බන්දි ගෙවපු තුවාල වුණු ඒ විඳිතයන් වෙනුවෙන් සාධාරණීය ඉෂ්ට නොවුණු කාලවකවානුවක තමයි අපි ජීවත් වෙන්නේ. මේ වෙනකොට අපි දන්නවා පාස්කු ප්‍රහාරය පිළිබඳව පාලකියෝ කිසිම හැලහොල්මනක් නැහැ. ශබ්දයක් නැතුව ඉන්න උත්සාහ කරනවා. නමුත් මේ පාස්කු ප්‍රහාරයට යුක්තිය බලාපොරොත්තු වෙන පාර්ශව ඒ යුක්තිය සඳහා වූ අරගල සටන අතහැරලා නැහැ කියන කාරණාවසා ඒ වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටිනවා කියන කාරණය අපි අවධාරණය කරන්න ඕන. මේ රටේ 2019 අප්‍රියල් 21 වෙනිදා තමන්ගේ ආගමික වතාවත් සිද්ධ කරන්න දේවස්ථානවලට ආපු ඒ කතෝලික බැතිමතුන් සහ වෙනත් අන්‍යාගමික විවිධ බැතිමතුන් ඒ වගේම හෝටල් තුල හිටපු සංචාරකයන් දේශීය විදේශීය මේ සියලු දෙනාටම ජීවිත අහිමි කරමින් මේ සිද්ධ කරපු ඝාතනයන්ට අද මේ වනතුරු වගකිව යුත්තේක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වෙලා නැහැ. නමුත් මේ රටේ ඉතිහාසයේ තුල සිද්ධ වෙච්ච සෑම අපරාධයක්ම එක කාලයක් සමග අමතක කරවීම අමතක වීම කියන ඒ කාරණාව මත පදනම්ව පාලකයෝ උත්සාහ කරනවා මේ පාස්කු ප්‍රහාරයත් ඒ ආකාරයෙන්ම මේ රටේ මිනිසුන්ට අමතක වෙලා යාවි කියන කාරණාව. නමුත් දැන් වසර 4කුත් ඉක්ම වේගෙන එන වසර 5කට ආසන්න වෙන්න තියෙන මේ පාස්කු මහා ම්ලේච්ඡ ඝාතනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශව තාම ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම පිළිබඳව නැවතිලා හෝ අතහැර දමලා නැහැ කියන කාරණාව අපි අවධාරණය කරන්න ඕන. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් පාර්ශව තුනක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. ඒ තමයි අංක 1ට මේ ප්‍රහාරය දැන දැන ඒක වළක්වා ගන්නට කටයුතු නොකළ බලධාරී. ඊළඟට මේ ප්‍රහාරය මුදා හැරලා ඒ සමග ඝාතනය වූ ඒ ත්‍රස්තවාදී. ඊළඟට තවම කරුණු කිසිවක් අනාවරණය නොවූ මේ පිටිපස්සේ ඉන්න මහා මුලකරුවන් මේ ප්‍රහාරයෙන් අපි දන්නවා දේශපාලන වාසි ගත්තා. තමුන් ජනාධිපතිවරණයට එන බව ප්‍රකාශ කරලා මේ රටේ තුනෙන් දෙකක විශාල ඡන්දයක් අරගෙන රටේ ආරක්ෂාව ඉදිරියට දාලා ආපු ඒ පාර්ශව පිළිබඳව ඊළඟට චෝදනා එල්ල වුණා. අපි බලමු අද වෙනකොට අපි දන්නවා මේ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාත්මක වුණා. ඒ විමර්ශන කොමිෂන් සභාව ඒ කොමිෂන් සභාවේ 19 වෙනි පරිච්ඡේදයේ වගවීම කියන මාතෘකාව යටතේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන, එවකට හිටපු අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ දැන් මේ වෙනකොට ජනාධිපති, එතකොට එවකට හිටපු පොලිස්පති ආරක්ෂක ලේකම්, ඊළඟට නිලන්ත ජයවර්ධන, සිසිර ජයකොටි, ඔය වගේ දේශබන්දු, ඔය වගේ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මොකක්ද මේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශයන් වුණේ? ඒ නිර්දේශයන් මෙහෙම ලැබිලා තියෙද්දි අද මේ වෙනකොට ඒ පුද්ගලයෝ කොහෙද ඉන්නේ කියන කාරණාව. මොකද ඒක අපිට බොහොම වැදගත් වෙනවා මේ රටේ මිනිස්සුන්ට තේරුම් ගන්න අද මේ රට පත් වෙලා තියෙන තැන සහ මේ රටපත් වෙලා තියෙන
තත්වයට හේතු මොනවාද කියන කාරණාව සම්බන්ධයෙන්. ඒ කොමිෂන් සභාව වාර්තාව මේ ආකාරයට සඳහන් කරනවා 2019 අප්‍රේල් 21 වෙනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වගකිව යුතු සියලු බලධාරී හඳුනා ගැනීමත් සිය රාජකාරී ඉටු කිරීමට අපොහොසත් වූ හා නොහැකි වූ හේතු නිසි පරිදි පියවර නොගත් බලධාරීන් හඳුනා ගැනීමත් පරීක්ෂණ කොමිෂන් සභාව පිහිටවන ලද නියෝගය මගින් ඉල්ලා සිටි. එතකොට මේ පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරන්නේ මේ බලධාරීන්ගේ නොහැකියාව වළක්වා නොගැනීම මේ දුර්වලකම් හඳුනා ගන්න. එතකොට එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපි දන්නවා පහුගිය දවස්වල ශ්‍රේෂ්ඨ අධිකරණයේ තිබුණු මූලික අයිතිවාසිකම් නඩුව හරහා ඔහුට විශාල බන්දි මුදලක් ගෙවන්න නියම කරා. නමුත් මෛත්‍රීපාල සිරිසේන අදටත් කියන්නේ තමුන් මේකට වග කියන්න ඕනේ නැහැ. තමුන් යටතේ හිටපු නිලධාරීන්ගේ වැරදි වලට තමුන් වගකිව යුතු නැහැ කියන කාරණාව නම් අපි බලමු මේ පරීක්ෂණ කොමිෂන් සභාව මොනවද මේ සම්බන්ධයෙන් කියන්නේ කියන එක. මේ පරීක්ෂණ කොමිෂන් සභාවේ 19 වෙනි පරිච්ඡේදයේ එක්තැනක මෙහිම සඳහන් වෙනවා. කෙසේ වෙතත් ජනාධිපති සිරිසේන මහතා ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් පසුව ජාතික ආරක්ෂක කවුන්සලය රැස්වීම නිතිපතා නොපැවැත්තුනි. සමහර විට එය ඇතැම් මාසවල කිසිසේත්ම නොපැවැත්වූ අවස්ථාවන්ද දක්නට ලැබිණි. උදාහරණයක් ලෙස 2019 මාර්තු මාසයේ සඳහන් කළ හැකිය. එතකොට ජනාධිපති මේ රටේ ආරක්ෂක ඇමතිවරයා විදියට ආරක්ෂක කවුන්සලයේ කැඳවීම පැවැත්වීමේ වගකීම තිබුණු ජනාධිපතිවරයා සමහර මාසවල කිසිසේත්ම කවුන්සලයේ පවත්වලා නැහැ. එතකොට මේ බෑරහැරීම ආරක්ෂක ඒ වාර්තාවේ දීපංචිදී මේ ආකාරයට සඳහන් වෙනවා. මේ පැහැරීම ආරක්ෂක අමාත්‍යවරයාගේ ක්‍රියා රාජකාරිය හා කාර්යයන් පිළිබඳව බිහිසුණු තත්වයක් නිර්මාණය කරන්නා වූ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ නිස අධීක්ෂණය පවත්වාගෙන යමින් IS ක්‍රියාකාරිකයන් විශේෂින්ම සහරාංශා ඔහුගේ අනුගාමිකයන්ගේ ක්‍රියාකාරකම් මගින් ජාතික ආරක්ෂාවට ඇති අන්තරායන් ඔහු විසින් අධීක්ෂණය කළ යුතුව තිබිණි. ඔහු විසින් අධීක්ෂණය කළ යුතුව තිබිණි. පැහැදිලි ලෙසම මේ කොමිෂන් වාර්තාවේ තියෙනවා මෛත්‍රීපාල සිරිසේනත් සාක්ෂි දෙමින් පිළිගන්න තියෙනවා 2016 වර්ෂයේ ඉඳලා සහරාංශයේ ක්‍රියාකාරකම් පිළිබඳව ඔහු දැනුවත්ව සිටියා, ඔහු දැනුවත් කරා කියන එක. මේ බලන්න මේ වාර්තාවේ මේ ආකාරයට සඳහන්. ඉබැවින්ම අවම වශයෙන් 2016 නොවැම්බරේ සිට සහරංගේ ක්‍රියාකාරකම් පිළිබඳ ජනාධිපති සිරිසේනට පූර්ව දැනීමක් තිබූ බව පරීක්ෂණ කොමිෂන් සභාවේ නිරීක්ෂණය කරයි. පරීක්ෂණ කොමිෂන් සභාව මේ සාක්ෂි සලකලා බලලා 2016 නොවැම්බර් ඉඳලා මේ සහරංගේ ක්‍රියාකාරකම් රට තුළ තිබුණා කියන එක ජනාධිපතිවරයා දැනීමක් තිබුණු බව, පූර්ව දැනීමක් තිබුණු බව කොමිෂන් සභාව නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ නිරීක්ෂණයන් යටතේ තමයි කියන්නේ රටේ එතකොට ආරක්ෂක අමාත්‍ය ධුරය දරපු මෛත්‍රීපාල සිරිසේන ඇතැම් මාසවල ආරක්ෂක කවුන්සලයේ කැඳවීම පවන කරලා නොකළ බවට සහ සමහර කාලවල එක වරක් වගේ රැස්වල් කරලා මේ කවුන්සිලය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එතකොට දැන් ඒ වගකීම තිබුණු එවකට ආරක්ෂක ඇමති සහ ජනාධිපති වෙච්ච මෛත්‍රීපාලට වගකීමක් තිබුණේ නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් දිගින් දිගටම මේ පරීක්ෂණ කොමිෂන් සභාව කරුණු සොයා බලලා තියෙනවා. ඒ කොමිෂන් සභාව තවදුරටත් මේ විදිහට සඳහන් කරනවා. කෙසේ වෙතත් ජනාධිපති සිරිසේන විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග විධායක සභාපති සහ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ඔහු වෙත පැවරී ඇති රාජකාරිය හා වගකීම් වලින් බැහැර වන බව පරීක්ෂණ කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි. අපි මේ කියන්නේ පරීක්ෂණ කොමිෂන් සභාව තමන් වෙත ඉදිරිපත් වූ සාක්ෂි සලකා බලලා කියනවා මෛත්‍රීපාල සිරිසේනගේ මේ ක්‍රියාකලාපය ඔහුට තිබුණු වගකීමෙන් බැහැරව ඔහු කටයුතු කළා කියන එක පෙනී යනවා කියන කාරණාව. ඒ වගේම මේ කොමිෂන් සභාව සඳහන් කරනවා ජනාධිපති සිරිසේන ඉස්ලාමීය අන්තවාදයේ කෙරෙහි මෘදු ප්‍රවේශයක් ගත් බව නිරීක්ෂණ කොමිෂන් සභාවේ ඉදිරියේ සාක්ෂි හමුවේ.
මෛත්‍රීපාල සිරිසේන මේ වගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව බොහොම සරල විමතන් මෘදුව ප්‍රවේශයක්ගත් බවට කොමිෂන් සභාව ඉස්සරහා සාක්ෂි අනාවරණය වුණා කියන කාරණාව. එතකොට ඒ සියල්ල අවසානයේ මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් කොමිෂන් සභාව කුමක්ද කියන්නේ. ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාදී වගකීමක් ඇති බව නිරීක්ෂණ පරීක්ෂණ කොමිෂන් සභාවේ අදහසයි. දණ්ඩ නීති සංග්‍රහයේ සිදු වූ සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ ජනාධිපති සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි. නැවත වරක් මම මේක කියවනවා. ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාදී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාව අදහසයි. දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ ජනාධිපති සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි. දැන් මේ රටේ ජනාධිපති කොමිෂන් සභාවකින් නිර්දේශ කරලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේනගේ සාපරාදී වගකීම පැත්තෙන් ගැටලු තියෙනවා. ඒ අනුව ඔහුට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය යුතුයි කියලා. එතකොට අද වෙනකොට මෛත්‍රීපාල සිරිසේන කොහෙද ඉන්නේ? මෛත්‍රීපාල සිරිසේන අපි දැක්කා පහුගිය දවස්වල ඔහු කතා කරපු විදිහට ඔහු නැවත වරක් මේ රටේ තවත් වටේකින් ජනාධිපති එහෙම තමයි පක්ෂ හදාගෙන දේශපාලනය කරන්න උත්සාහ කරන තත්වයක් තමයි අපි දකින්නේ. මේ රටේ සාපරාදී පැනහැරීම සාපරාදී වගකීම යටතේ නඩු පවරලා දඬුවම් කරන්න ඕනේ, නඩු පැවරිය යුතුයි කියලා ප්‍රකාශ කරලා තියෙන පුද්ගලෙක් අද වෙනකොට තාමත් මේ රටේ පිළිගත් දේශපාලන පක්ෂයක නායකත්වයේ දරමින් රට පුරා තමන් මේකට සම්බන්ධ නැහැ කියන කාරණාව කියමින් සුදන වෙන්න උත්සාහ කරමින් තියෙනවා. ඊළඟට මේ පරීක්ෂණ කොමිෂන් සභාව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව එවකට හිටපු යහපාලන ආණ්ඩුවේ දැන් ජනාධිපති වෙන රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මොනවද කියලා තියෙන්නේ. එතකොට මේ ආණ්ඩුවේ කොමිෂන් සභාව වාර්තාව රනිල් වික්‍රමසිංහට දැන් මතක නැති එක කොටසක් ගැන මුලින්ම කතා කරනවා. ඒ තමයි පළමුවර අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් මේ රටේ අගමැති බවට පත් වෙන්නේ 1993 මැයි මාසේ 7. ඒතකොට මැයි මාසේ 7 ඉඳලා 1994 අගෝස්තු 19 දක්වා ඒ দূරය දක්වා තියෙනවා. ඒ විදිහට විවිධ අවස්ථාවල 2001, 2001 ඉඳලා 2004 වෙනකම්, 2015, 2018 කටයුතු කරලා තියෙනවා. දැන් ඔහුට ඒක අමතකයි. එතකොට මේකෙදි සඳහන් කරනවා අග්‍රාමාත්‍යවරයා ජාතික ආරක්ෂක මණ්ඩලයේ සමාජිකයෙකු නොවන නිසා ඔහුව ආරක්ෂිත ආරක්ෂක කවුන්සලයට කැඳවීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට පෙර අග්‍රාමාත්‍ය ධූරය හිබවූ අතර ඔහු ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්වීම වලට සහභාගී වූ බව, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් තීරණ ගැනීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස උපකාර කළ බවත් සාක්ෂි තියෙනවා. මේ අවස්ථාවේදී ඔහුගේ වර්ෂන් ඔහුගේ ස්ථාවරය වුණේ තමන්ව මේ ආරක්ෂක කවුන්සලයට කැඳෙව්වේ නැහැ කියන එක තමයි රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරය වුණේ. ඒකින්ද ඔහුට මේ සම්බන්ධයෙන් වගකීමක් නැහැ කියන එක. නමුත් කොමිෂන් සභාව කියන සාක්ෂි තියෙනවා කියලා ඔහු මින් පෙර අවස්ථාවල අග්‍රාමාත්‍ය ධූරය දරද්දී මේ කවුන්සලයට ඔහු ඇවිල්ලා සහභාගී වුණා කියන කාරණාව. ඒතකොට තවත් මේ කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් වැඩිදුරට සඳහන් කරන අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ දින සිට 2018 ඔක්තෝබර් මාස 26 දක්වා ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම වලට සහභාගී වන බව වන ලෙස ආරාධනය කරන ලදී. එතකොට ඔහුට ආරාධනා ලැබිලා තිනවා 2018 ඔක්තෝබර් වෙනකම්.
ආරාධනා කරලා තියෙනවා. කෙසේ නමුත් ඒ ආරාධනා කරලා තියෙද්දි මොකද්ද ඔහුගේ හැසිරීම? කෙසේ නමුත් බොහෝ සාක්ෂිකරුවන් සාක්ෂි දුන්නේ ඔහු ඇතැම් අවස්ථාවල නොපැමිණි බවත් බොහෝ අවස්ථාවල ඔහු සහභාගී වූද සම්පූර්ණ රැස්වීම අවසන් වන දෙක් රැඳී නොසිටි බවයි. එතකොට ඔහු ආරාධනා කරේ නැහැ කියන එක තමයි ඔහුගේ ස්ථාවරය. නමුත් ආරාධනා කරපු අවස්ථාවල සාක්ෂි ලැබිලා තියෙනවා ඔහු ඇතැම් මේවට පැමිණියේ නැහැ. ආපු ඒවලත් වේරසණි ගියා කියන කාරණාව මතක තියාගන්න ඕන. මේ දේශපාලඥයෝ නිලබලයෙන් නෙමෙයිපත් වෙන්නේ. මිනිස්සුන්ගේ ඡන්දේ. ඡන්දේ ඉල්ලද්දී ඒ ඇවිල්ලා ඒ අය කියන්නේ මේ රට හදන්නම්, මේ රට ගොඩගන්නම්, මේ රට පරිස්සම් කරන්නම්, මේ රටේ ආරක්ෂාව බලන්නම්, මේ රටේ ආර්ථිකය බලන්නම්, මේ රටේ මිනිස්සුන්ට සියලු සැප සම්පත් දෙන්නම් කියලා යන්නේ. ඊට පස්සේ කියන්න බෑ අපිට ආරාධනා කරපු නැති නිසා අපි ඒ තැන්වල කියන්නේ අපිට ඔය කියන්න බෑ කියලා. නමුත් ආරාධනා ලැබිච්ච අවස්ථාවල නොපැමිණි බව, ඒ ඇවිල්ලා වේලස්සනින් ගිය බව මෙවල සඳහන් වෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මේ ජනාධිපති කොමිෂන් සභාව මොකක්ද දරන ස්ථාවරය? මෙම සාක්ෂි දෙස බලන විට නැගියන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් වඩා ක්‍රියාශීලී කාර්යයක් ඉටු කිරීමට අසමත් වීමට හේතුව තේරුම් ගැනීමට පරීක්ෂණ කොමිෂන් සභාවට අපහසුය. මේ ඉස්ලාමීය අන්තවාදය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ රජය වඩාත් ක්‍රියාශීලීව කටයුතු නොකිරීමට හේතුව හිතා ගන්න බෑ කියන එකයි කොමිෂම කියන්නේ. ප්‍රතික්‍රියාශීලී වීමට වඩා ක්‍රියාශීලී විය යුතුයි ඔහු රජයේ නිලා සිටි අතර. එතකොට මේ රනිල් වික්‍රමසිංහ පැහැදිලිවම කියනවා 2014-15 කාලය වෙනකොට ISIS සංවිධානය විසින් ඔවුන්ගේ ඉස්ලාමීය රාජ්‍ය පිළිබඳ අදහසක් ප්‍රකාශ කරලා තිබුණා. ඉස්ලාමීය රාජ්‍යයට ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙලා තිබුණා කියන කාරණාව පිළිබඳව දැනුවත් වෙලා කියන කාරණාව. එතකොට එහෙම තත්ත්වයක් තිබියදී මේ රට ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ වාර්තා වෙනවා. රජයෙන් ඉල්ලා සිටියදී ජනවාර්ගික ආගමික වෛරය අහුලාලීමට වැළැක්වීම සඳහා නීතිමය රාමුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. අවාසනාවකට මෙන් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ ඇතුළු රජයේ එසේ කිරීමට අසමත් විය. මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය මත ලැබීම නිසා නැගියන ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව දැඩි ක්‍රියාත්මක ගැනීමට රජය මැණිකමක් දක්වන බව සාක්ෂිකරුවන් කීප දෙනෙක් සාක්ෂි දුන්න පරීක්ෂණ කොමිෂන් සභාවේදී ඇති සාක්ෂි මෙම ස්ථාවරය සනාථ කරයි. එතකොට මේ රටේ ඉස්ලාමීය රාජ්‍යයක කොටසක් බව ප්‍රකාශ වෙලා තියෙද්දි, මේ රටේ ඉස්ලාමීය ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා කියලා තියෙද්දි, මේ අන්තවාදයට විරුද්ධව ක්‍රියාත්මක නොවීමට වික්‍රමසිංහ රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශන කොමිෂන් සභාව අනාවරණය කරගෙන තියෙනවා සාක්ෂි මගින්. මේ මුස්ලිම් පක්ෂයක එක්කහුවලා දේශපාලනය කිරීමේ අවශ්‍යතාවය මත ඒගොල්ලෝ මේ වගේන ඊතරම් ක්‍රියාශීලීව කටයුතු කරේ නැහැ කියන එක. ඊවල ප්‍රතිඵල තමයි අවසානයේ මේ රටේ පාස්කු ප්‍රහාරය විදිහට බලය වෙනුවෙන් මේ අන්තවාදය මෙවලමක් කරගෙන මහා මිනිස් ඝාතනයක් සිද්ධ වුනේ. අපි මේ දේවල් කතා කරන්නේ මොනවටවත් නෙමෙයි. අපි දන්නවා අද මේ රටේ මිනිස්සුන්ට මේ කොමිෂන් සභාව පෙරලා පෙරලා මේවල වාර්තා පෙරලා පෙරලා මේවා බලන්න කාලයක් ඉතුරු වෙලා නැහැ. මොකද අද එක මොහොතක්වත් නැවතිලා හිටියොත් හෙට දවසේ කන්නේ කොහොමද කියන එක ගැන මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන අපිව වහගෙන තියෙන, අපිව වෙලාගෙන තියෙන මේ දේශපාලන මාපියාව තුළ මේ රටේ සිද්ධ වෙච්ච පාස්කු ප්‍රහාරය පිටිපස්සේ මේ පාලකයින්ගේ වගකීම ඔවුන් ඉටු කිරීමට අපොහොසත් උනේ කොහොමද කියන එක, තමුන්ට පැවරලා තිබුණු රාජකාරී තමුන්ට ආරක්ෂාව වෙනුවෙන් ගැනීමට තිබුණු ඒ ක්‍රියාමාර්ග නොගෙන මේ අය කටයුතු කරපු ආකාරය පිළිබඳව අපි කියනන්නේ කිසිම දෙයක් අපිට අදාළ නැහැ. මේ පුද්ගලයෝ කවුද කියන එක මේ අයට පෞද්ගලිකව මඩ ගහන්න නෙමෙයි. අපි මේ කියන්නේ මේ රටේ ජනාධිපති කොමිෂන් සභාවක් විසින් කරන ලද කරුණු
අනාවරණය කිරීමක් මේ වාර්තාව පදනම් කරගෙන ඒකේ සිංහල අනුවර්තනය තමයි මම කියවන්නේ මේක ඉංග්‍රීසියෙන් තමයි මේ වාර්තාව ඉදිරිපත් උනේ පරිවර්තනය පදනම් කරගෙන කියන්නේ. ඒතකොට රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් අවසානයේ මේ කොමිසම මොකද්ද කියන්නේ? සාක්ෂි සලකා බැලීමේදී අග්‍රාමාත්‍යවරයා ලෙස වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදයේ කෙරෙහි දැක් වූ ලිහිල් ප්‍රවේශය එවකට රජය ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහසත් වීමට එක් ප්‍රධාන හේතුවක් බව පරීක්ෂණ කොමිෂන් සභාවේ මතයයි. නැවත මම කියනවා, අග්‍රාමාත්‍ය ලෙස වික්‍රමසිංහ මහතා ඉස්ලාමීය අන්තවාදයේ කෙරෙහි දැක් වූ ලිහිල් ප්‍රවේශයේ එවකට රජය ක්‍රියාශීලීව පියවර ගැනීමට අපොහසත් වීමට එක් ප්‍රධාන හේතුවක් බව පරීක්ෂණ කොමිෂන් සභාවේ මතයයි. ඉස්ලාමීය අන්තවාදයේ පාස්විදා ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදයේ ගොඩනැගීමට මෙය පහසුකම් සපයයි. රනිල්ලාගේ ලිහිල් ප්‍රතිපත්ති අන්තවාදයේ වෙමින් තිබුණු ඒක මේ රටේ පහසු ප්‍රහාරය දක්වා ප්‍රහාරයක් දක්වා වර්ධනය වෙන්න පහසුකම් සපයුවා කියන එක තමයි කොමිෂන් සභාවේ අවසානයේට තීරණය කරලා තියෙන්නේ. ඊළඟට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු පූජිත ඔය කියන අය. දැන් මේක තවත් විශ්වවිද්‍යාලයේ පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා. දැන් මේ බලන්න සිසිර මෙන්ඩි සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ? සාක්ෂි මත පදනම්ව ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අත්පසුකිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාදී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාවේ අදහසයි. දණ්ඩ නීති සංග්‍රහයත්තේ සුදුසු විධිවිධාන යටතේ සිසිර මෙන්ඩිස් මහතාට එරෙහිව අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි. අපි දන්නේ අද මේ වෙනතුරු අපි දැකලා නැහැ සිසිර මෙන්ඩිස්ට අපරාධ චෝදනා ගොනු කරනවා නීතිපති දෙපාර්තමේන්තුව. අපි දන්නේ නැහැ තාම නීතිපති දෙපාර්තමේන්තුවේ ගැන සලකා බලමින් ඉන්නවාද කියලා. දැන් මේ ප්‍රහාරයට තව ටික කාලෙකින් අවුරුදු 5ක් පිරෙන්න එනවා. කොමිෂන් සභාව මේ ආකාරයට නිර්දේශ කරලා තියෙද්දි මේ දේවල් වලට ප්‍රමාවට හේතුව මොකක්ද කියන එක අපි දන්නේ නැහැ. ඊළඟට තවත් කෙනෙක් ඉන්නවා. මේ තමයි අධ්‍යක්ෂක රාජ්‍ය බුද්ධි සේවා නිලන්ත ජයවර්ධන. එවකට නහතොර දැන් මේ වෙනකොට මම හිතන්නේ පොලිසිය දෙවනි තනතුරේ ඉන්නේ. පරිපාලනය පිළිබඳ ඉහළම පොලිසිය තනතුරේ තමයි නිලන්ත ජයවර්ධන ඉන්නේ. එතනිනුත් නැවතින්නේ නැතුව ඉදිරියේදී මේ රටේ පත් වෙන පොලිස්පතිවරුන් අතරට ඒ නම් ලයිස්තුවටත් අපිට දැනගන්න ලැබුණා ඔහුගේ නම යෝජනා වෙලා තියෙනවා අනිත් අය අතරේ කියලා. එතකොට මේ නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් මොකක්ද ජනාධිපති කොමිෂන් සභාව පවතින සාක්ෂි සලකා බලලා අධ්‍යක්ෂක SISC පසුකාලීන හැසිරීමෙන් පෙනී යන්නේ නිලන්ත ජයවර්ධනගේ හැසිරීමෙන් පෙනී යන්නේ ඔහු 2019 අප්‍රේල 4 වෙනි දින ලබා දුන් බුද්ධි අංශයට නිසි බලතැබීමක් ලබා දී නොමැති බවයි. ඒ අනුව සාක්ෂි මත පදනම්ව ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් වූ අතපසුකිරීම් සම්බන්ධයෙන් ඔහු පැත්තෙන් සාපරාදී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාව අදහසයි. ඔහු තුළ නිලන්ත ජයවර්ධන සාපරාදී වගකීමක් ඇති බවට කොමිසම තීරණය කරනවා. එහෙම තීරණය කරලා SDIG නිලන්ත ජයවර්ධනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිදාන යටතේ අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි. පරීක්ෂණ කොමිෂන් සභාව එහෙම නිර්දේශ කරලා තියෙද්දි නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරන්න සලකා බැලිය යුතුයි කියලා නීතිපතිවරයාට අද මේ වෙනතුරු නඩු පැවරීමක් වෙලා නැහැ. ඒ වගේම අපි දන්නවා පසුගිය කාලේ පිපාසු ප්‍රහාරයට අදාළව ශේෂාධිකරණයෙන් ලබා දුන්න තීන්දුව මගිනොත් නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට. මොකද මූලික අයිතිවාසිකම් නඩුවක දඬුවම් නියම කරන්න බෑ. ඔහුට මන්දියක් ගෙවන්න නියම කරලා ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාත්මක මේ විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට තීන්දුව මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. පෞගිය දවසේ සම්බන්ධයෙන් විනය කමිටුවක් පත් කරලා ඒ විනය කමිටුවේ සාක්ෂි දීමට නියමිතව තිබුණේ මේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනය කරපු පොලිස් නිලධාරීන් 42 දෙනෙක් සාක්ෂි දීමට නියමිතව තිබුණා ඒ විනය කමිටුව ඉදිරියේ. නමුත් ඒ කිසිවෙකෙන් සාක්ෂි කැඳවන්නේ නැතුව ඔවුන්ව සාක්ෂියට කැඳවන්නේ නැතුව මේ වෙනකොට ඔහු සම්බන්ධයෙන් යම් ලිහිල් තීරණයක් අරන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රශ්න කිහිපයක් අපි බලාපොරොත්තු වෙනවා වැඩිදුර තොරතුරු ලබාගෙන. නමුත් අද මතක තියාගන්න
කොමිෂන් සභාවක් තුල මේ රටේ ඉතිහාසයේ විවිධ දරුණුම මනුෂ්‍ය ඝාතනයන් සම්බන්ධයෙන් මේ ආකාරය නිර්දේශයන් ලබා දීලා තියෙදි තමයි අදටත් මේ පොලිස් නිලධාරීන් මේ දූරවල ඉන්නේ. එතකොට 20 වෙනි පරිච්ඡේදය ඒකේ මාතෘකාව හැටියට තියෙන නීතිය ක්‍රියා බලාත්මක කරන බලධාරීන් අතින් සිදු වූ අතුපසු වීම. අපිට කාලය නැති හින්දා මම යම් නිශ්චිත ඔබට තේරුම් ගන්න පහසු වෙන අපිට තේරුම් ගන්න පහසු වෙන තැන් කීපයකින් මේ ගැන කතා කරන්නම්. දැන් මේ නීතිය බලාත්මක කිරීම බලධාරීන් අතින් සිදු වූ අතුපසු වීම කියන පරිච්ඡේදය යටතේ අපි දකිනවා එකක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ සංවිධානාත්මක අපරාධ පොලිස් මත්ද්‍රව්‍ය කොට්ටාශය විශේෂ කාර්ය බලකාය අරදෙන් නිලධාරී එම් ආර් ලතීෆ් සම්බන්ධයෙන් කියන්නේ මොකක්ද 1980 දශකයේ මුල් භාගයේ සිට ඔහු විදේශ පුහුණුව ලබලා බුද්ධි කොට්ටාශයේ කටයුතු කරලා තියෙනවා. මේ නැගෙනහිර පළාතේ 1980 ඉඳන් නැගෙනහිර පළාතේ ඔහු කටයුතු කරලා තියෙනවා. හරි, කෙසේ වෙතත් ඔහුගේ අණ යටතේ ප්‍රදේශයේ පැවති ඉස්ලාම් අන්තවාදය පිළිබඳ කිසිදු බුද්ධි තොරතුරක් ලබා ගැනීමට විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ටාශයට නොහැකි විය. දැන් අපි දකිනවා ඊයේ පෙරේදා කැබිනට් ප්‍රකාශක කියනවා මේ රටේ බුද්ධි වාර්තාවක් ඇවිල්ලා තියෙනවා, මේ ජල ප්‍රශ්නය පදනම් කරගෙන නැවත 9 වගේ ජනතා නැගිටීමක් ඇති වෙයි කියලා. මේ දිහා බලන්න මේ එම්.ආර්. ලතීෆ් කියන විශේෂ කාර්ය බලකායේ නිලධාරියා 1980 ඉඳලා නැගෙනහිර ප්‍රදේශයේ රාජකාරී කරලා ඔහු මේ කොමිෂන් සභාවට කියලා තියෙන්නේ මේ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ කිසිම බුද්ධි තොරතුරක් අනාවරණය වුණේ නැහැ කියන එක. එතකොට අපිට මේ නිලධාරීන්ගේ විශ්වාසනීයත්වය, රජයට පක්ෂපාතීව කටයුතු කිරීම, ඔවුන් මේ රටේ ජනතාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට තිබුණු වගකීම සම්බන්ධයෙන් ඔවුන් වග වුණු ආකාරය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් සැකයක් අපිට තියෙනවා. එතකොට ඊළඟට දැන් මේ රටේ පොලිස්පති වෙන්න නිල ඇඳුම් මහගෙන බලාගෙන ඉන්න පොලිසිය භාර ඇමතිවරයා ලොකු පීඩනයක් යොමු කරනවා ඔහුව පොලිස්පති කරන දේශබන්ධු තෙන්නකෝන් සම්බන්ධයෙන් මොනවද මේ කොමිෂන් සභාව කියන්නේ. නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඒ වෙනකොට කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති කොළඹ උතුර බාර වේටි. අපි දැක්ක පහුගිය දවස්වල ඔහුව මේ බස්නාහිර පළාතේ කමිටුවක් හදලා මේ අපරාධ මැඩලීම සම්බන්ධයෙන් කමිටුවක සභාපතිත්වයටත් දැම්මා. ඔහු සම්බන්ධයෙන් මොකද කියන්නේ? හරි, කෙසේ වෙතත් ඔහු මේ C-365 ලිපිය යැවීම හැර වෙනත් කිසිදු පියවරක් ගෙන නැත. පාසු ප්‍රහාර සිදුවන විට ඔහු කොළඹ උතුර ස්ථිර නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ උතුර ස්ථිර පොලිස්පති නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට ඉඳලා තියෙන්නේ. එතකොට මේ නඩුවේ විමර්ශනයේදී ලකුණු කරපු ලියවිලි කීපයක් සම්බන්ධයෙන් කියන්නේ කර්නලාද ලියවිලි ලැබීමෙන් පසු ඔහු C-365 ලෙස ලකුණු කර ඇති ආවරණ ලිපිය යොදා C-4 සමග අමුණා ඇති අතරේ දේශ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල සහ සහකාර පොලිස් අධිකාරී සිස්සීල කුමාර වෙත යවා ඇත්තේ 2014 4/12 දිනේ. ඒ කරුණ පදනම් කරගෙන කෙසේ වෙතත් ඔහු එම C-365 ලිපිය හැර වෙනත් කිසිදු පියවරක් ගෙන නැත. ප්‍රහාරයට පෙර කනිෂ්ඨ නිලධාරීන් C-4 ලිපිය සම්බන්ධ වාර්තා කැඳවීම ඔහු අපෝසත් වී ඇත. ඔහු හුදෙක් පණිවිඩකරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහුගේ රාජකාරිය ඉටු කිරීමට අසමත් වී ඇත. නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ උතුර භාර ඔහු හුදු පණිවිඩකාරයෙක් විතරයි රාජකාරිය ඉටු කිරීමට අසමත් වී ඇත. එතකොට අපි එහෙම පුද්ගලයෙක් තමයි දැන් මේ පොලිස් ප්‍රති කරන්න මේ රටේ හුඟක් අය නැට්ටවනවානේ ඉන්නේ. මොකක්ද නිර්දේශය? ඒ අනුව ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පරීක්ෂණ කොමිසමේ නිර්දේශයයි. ඔහුට දේශබන්ධුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට තමයි පරීක්ෂණ කොමිසමේ නිර්දේශය. අපි ටිකක් වෙලා වරින්න මේ දේවල් කියවලා බැලුවේ මේ රටේ මිනිස්සුන්ට මේවා මේ හොයලා බලන්න වෙලාවක් නෑ. ඇත්තටම සොයා බැලිය යුතු උනත් එහෙම කරන්න අවස්ථාවක් නෑ. නමුත් ඔයගොල්ලෝ දන්නවා අපි මුල ඉඳලම මේ දේවල් සම්බන්ධයෙන් උනන්දු වුණා. අපි හොයාගත්ත තොරතුරු, අපි මේවා සම්බන්ධයෙන් මෙච්චර කෑ ගහන්නේ, අපි මෙච්චර මේ දේවල් සම්බන්ධයෙන් හඬ නගන්නේ ඇයි කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ මේ කිසි දෙයක් අපි
හිතලා අතින් දාපු දේවල් නෙමෙයි මේ තියෙන්නේ ඒ සියලු වාර්තා මේ ජනාධිපති කොමිෂන් සභාව වාර්තා මේ ඉංග්‍රීසි පිටපත. ඒතොර මේ වාර්තාවල මේ ආකාරයට මේ රටේ වග කිය යුතු බලධාරී ජනාධිපතිවරයාගේ ඉඳලා අගමැතිවරයාගේ ඉඳලා පොලිස්පති ආරක්ෂක ලේකම් මේ පොලිසිය ඉහළම නිලධාරීන් සම්බන්ධයෙන් මේ ආකාරයේ බල බරපතල ගණයේ නිර්දේශයන් කරලා තියෙද්දි මම හිතන්නේ ලෝකයේ එකම රට වෙන්න ඇති අද මේ සියලු නිලධාරීන් හිරගෙවල් වල බන්ධනාගාරගතව කූරු ගනිමින් දඬුවම් ලැබමින් කටයුතු කළ යුතු මිනිස්සු අදටත් ඒ ප්‍රහාර සිද්ධ වෙලා අවුරුදු ගාණක් ගත වෙන අදටත් බලයේ සමහරු බලයේ ඉල්ලනවා සමහරු ජනාධිපතිවරු වෙලා මේ රටේ බලය අවභාවිතා කරමින් ඉන්නවා තවත් සමහරු මේ රටේ ඒ නිලධාරීන් ඉහළ නිලයන් දරමින් ඉන්නවා පොලිස්පතිවරුව දක්වා අපේක්ෂාවෙන් ඉන්නවා එහෙම වෙන්නේ කොහොමද මේ රටේ සාමාන්‍ය මිනිස්සෙක් සම්බන්ධේ පොඩි ගංජා නඩුවක් කුඩු නඩුවක් එහෙම තිබුණොත් පොලිස් වාර්තාවක් අරගෙන රජේ රස්සාවකට යන්න බව බැරි තත්ත්වයක් තියෙන නීතියක් තියෙන රටක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන රටක මේ රටේ ජනාධිපති කොමිෂන් සභා සාක්ෂි කැඳවලා දහස් ගණනක් සාක්ෂි සටහන් කරලා හද ගොඩනගපු කොමිෂන් සභාවක නිර්දේශ මත චෝදනා කළ යුතුයි දඬන චෝදනා කළ යුතුයි කියන පුද්ගලයෝ කොහොමද අද මේ ආකාරයට ඒ තැන්වල එදාටත් වඩා යහතින් ගැජ වෙන්නේ කියන කාරණාව. ඉතින් පුදුමයක් නැහැ. මේ රටේ මේ රටට මේ වගේ විනාශයන් මේ වගේ ප්‍රශ්න ඇතිවීම අපට පුදුමයක් නැහැ. ඒක හින්දා අද ටිකක් වැඩිපුර කතා කරේ මේ පාස්කු ප්‍රහාරයේ සමහරු හිතනවා ඇති මේක මේ රජයේ අපවාදයට ලක් කරන්නේ නැත්නම් පුද්ගලෝ ඉලක්ක කරගෙන අපි කතා කරන දෙයක් කියලා. එහෙම දෙයක් නෙමෙයි. එදා වින්දිතේ වෙන්න තිබුණා මේ කතාව අහන ඔබත් මමත් ගොඩක් අය. අනාගතයටත් අපිට ඒ අවධානය මෙහිමම තියෙනවා. මොකද එදා තමන්ගේ වගකීම අතහැරපු ඒ වගකීම ඉෂ්ට කරන්න අපෝසත්තුණු ඒ බවට සාක්ෂි තියෙන මිනිස්සුම තමයි අදටත් මේ රට පාලනය කරන්නේ. එදා හිටපු මෛත්‍රීපාල අදටත් පාර්ලිමේන්තුවේ ඉන්නවා මන්ත්‍රීවරයෙක් විදියට. ඌ අපේක්ෂා කරනවා ඉදිරියේදී බලේ ඉල්ලලා මේ රටේ තරඟ කරන්න. එදා අග්‍රාමාත්‍යවරයා හිටපු රනිල් වික්‍රමසිංහ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව දෝෂ දර්ශනයට ලක් වෙලා තියෙද්දි අද ඔහු මේ රටේ ජනාධිපති ඔහු බලාපොරොත්තු වෙනවා ඉදිරියේත් මේ රටේ පාලනයට තරඟ කරන්න. එතකොට එදා මේ රටේ හිටපු පූජිත වෙන්න ඕන එහෙම නැත්නම් ආරක්ෂක ලේකම් ඔවුන් කවදාක්වත් ඒවට දඬුවම් බින්දේ නැහැ. එතකොට සිසිර මෙන්ඩිස්ලා නිලන්ත ජයවර්ධනලා දේශබන්දුලා එදාට වඩා නිලයෙන් ඉහළ තැන්වල අද ඉන්නේ. මම හිතන්නේ සිසිර නම් රිටයර් වෙලාද කියලා මට පොඩි මතකයක් තියෙනවා. නමුත් නිලන්ත දේශබන්දු මේ රටේ පොලිස්පති වෙන්න බලාගෙන ඉන්නවා. හිතන්න මේ රටට මොන වගේ අනාගතයක් වේවිද කියලා. අද මේ වෙනකොට මේ රටේ වෘත්තිකයෝ මේ රට දාලා පැනලා යනවා. ඒකට හේතුව විදිහට පාලකයෝ හොයාගෙන තියෙන්නේ අරගලේ නිසා මේ මිනිස්සු පැනලා යන්නේ කියලා. ඒ තරම් සිල්ලර දැනකට, ඒ තරම් බාල දැනකට මේ රටේ මේ තරම් බරපතල ප්‍රශ්නයක් ලඝු කරන මට්ටමේ නොසැලකිලිමත්, නූගත් සහ කෛරාටික දේශපාලඥයෝ එදත් හිටියා, අදත් ඉන්නවා. හැබැයි රටේ මිනිස්සුන්ගේ වගකීම තමයි හෙට අනාගතයට එහෙම මිනිස්සු මේ රටේ ඉතුරු කරගන්න එපා. මොකද මේ පාස්කු ප්‍රහාරය ගැන කිබුල් කඳුළු හලපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද මේව ගැන මීට් නැහැ, වචනයක් කතා කරන්නේ නැහැ. මේ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වෙළුම් ටික ඉල්ලලා කෑ ගහපු හරින් ෆනෑන්ඩුලා, මනුෂ නානායක්කාරලා, හැබැයි ඔය පාර්ලිමේන්තුවේ තිබුණු පිටපත් වලින් පාර්ලිමේන්තුවට ගෙනල්ලා දාපු ඒකේ සම්පූර්ණ වෙළුමෙන් පිටපත් අරන් අපිට එළියට දුන්නේ නැහැ. ඒවත් හොඳට මතක තියාගන්න ඕන. ඒ වගකීම, ඒවා තුළ තිබුණු දේවල් ජනතාව අතරට ගෙනියන්න, මේ දේවල් උනන්දු වන පාර්ශවයන්ටවත් අඩුම ගානේ පරිශීලනය කරන්න, මේ ප්‍රශ්නේ ගැඹුර අධ්‍යයනය කරන්න අපිට අවස්ථාවක්
මේ ඒ දේශපාලඥයන් ආරම්භ වෙන්නේ නැහැ. මොකද ඒ අය මේ පාසු ප්‍රහාරයේ තවත් දේශපාලන කූට උපරවැට්ටියක් විතරයි. නමුත් දැන් රනිල් වික්‍රමසිංහල මට දේවස්ථානෙට ගිහිල්ලා උත්සාහ කරනවා නම් කතෝලික ජනතාව රවට්ටන්න දුම්රිය මාර්ගයක් දෙන්න, සීනි කර්මාන්තයක් දෙන්න, එහෙම නැත්තම් පුනර්ජනනීය බලශක්තිය කියලා කතෝලික ජනතාව අන්දන්න. අපි කියනවා කතෝලික ජනතාව සහ මේ රටේ මිනිස්සු කියන්නේ මේ ඇන්ජන මිනිස් පිරිසක් නෙමෙයි. දේශපාලඥයෝ හිතනවා නම් තමුන්ට පුළුවන් වේවි ඒ පරණ සිල්ලර දේශපාලනයතුලින් මේ රටේ මිනිස්සුන්ව අන්දන්න. ඒක කවදාවත් වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මේ රටේ මිනිස්සුන්ට පොරොන්දුවක් දුන්නා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශ මැදිහත්වීම යටතේ මේකට පරීක්ෂණයක් කරනවා කියලා මේ වාර්තාවට නම් නාපු තව ගොඩක් අය එහෙමනම් මේකෙන් එළියට එන්න තිබුණා. ඉදිරියේදී ගොඩක් දේවල් එළියට එන්න નિયમિતයි. නමුත් ඒවා මේ පාලකව ඉන්නකම් එළියට එන්නේ නැහැ. නමුත් කවදා හරි දවසක මේකට යුක්තිය ඊට කරගන්න ඕන. මේකට යුක්තිය ඊට විය යුතුයි කියන තැන අපි ඉන්නවා. මොකද රනිල් වික්‍රමසිංහ කතෝලික ජනතාවට හෝ ආ මඩුපල්ලියට කෝච්චි දුම්රිය සේවාවක් දීලා බලාපොරොත්තු වෙනවා නම් මේවයින් චෝදනා ලැබපු ආ විනය ක්‍රියාමාර්ග ගත යුතුයි කියන දේශබද්දුලව පොලිස්පතිවරු කරන්න රනිල් වික්‍රමසිංහල බලාපොරොත්තු වෙනවා නම් මේ චෝදනා ලැබපු නිලන්ත ජයවර්ධනලව තාමත් ඒ පුටුවල තියලා මේ රටේ මිනිස්සුම අන්දන්න. ඒ සම්බන්ධයෙන් මේ රටේ මිනිස්සු තීරණ ගනීවි. මේ රටේ මිනිස්සුන්ට වගකීමක් තියෙනවා. මේ දේශපාලනයෝ පෙන්නන එහෙම නැත්නම් මවන බොරු දේශපාලන උපරවැට්ටියක රැවටෙනවද, ඉස්සරහට ගමනක් යනවද කියන එක. මොකද මේ පාස්කු ප්‍රහාරයට අදට යුක්තිය ඉටු නොවීම තුළින් අපිට පේන්න තියෙන්නේ අපේ ජීවිත තවමත් අනාරක්ෂිතයි කියන එක. දැනටත් අපි දැක්ක පොහොගේ දවස්වල අර ග්‍රන්ථයක් එලි දක්වමින් රොහාන් ගුණරත්න මහත්තයා කියනවා මේ නඩුවට අදාළව නිදහස් වෙලා ඉන්න චූදිතේ පුනරුත්ථාපනය නොවිච්ච නිසා නැවකාරයක අවදානමක් ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා කියලා. එතන මේවා සම්බන්ධයෙන් අපි බොහොම බුද්ධිමත්ව සහ නිරවුල්ව සිටිය යුතු වෙනවා. මේ වගේ දෙන සංඥාවල් බොහොම පරිස්සමට කියවා ගත යුතු වෙනවා. ඒක නිසා අනිෂ්ට නොවෙච්ච තවත් එක 21 වෙනිදාවක්. නමුත් අපි හිතනවා ඉතාමත් නුදුරු අනාගතේම මේ සියල්ලට සත්‍ය යුක්තිය ඉටු වේවි කියන එක. බොහොම ස්තුතියි.